හොස්පිටල් ඔබට සමීපයි. සතුටින් සැහැල්ලුවෙන් පිරුණු ජීවිතයකට නිරෝගී සුවතාවය කියලා කියන්නේ බොහොම වැදගත් කාරණාවක්. එතනදී රෝගවලින් වැළකෙනවා වගේම යම්කිසි ලෙඩක් රෝගයක් වැළඳුනාට පස්සේ ඒ වෙනුවෙන් ලබා ගන්න ප්‍රතිකාර නිසි ප්‍රතිකාර ඉතාම වැදගත් වෙනවා. සමහර වෙලාවට අපිට යම්කිසි රෝගයක් වැළඳුනාම අපිට ඒ රෝගී තත්ත්වය පිළිබඳව අවබෝධයක් නොමැති ගන්නට පුළුවන්. අන්න ඒ නිසාම තමයි අපි අදත් හේමාස් හොස්පිටල් සමග එකතු වෙලා මේ කාරණාව පිළිබඳව කතා බහ කරන්නට කල්පනා කරේ. විශේෂයෙන් ඔබට යම්කිසි රෝගයක් වැළඳුන විට එහිදී ලබා දෙන ප්‍රතිකාර පිළිබඳව පුංචි අවබෝධයක් කලින් ලබා ගන්නට පුළුවන් නම් ඒ දේ ඉතාම වටිනවා. සමහර විට ඔබේ වෛද්‍යවරයාටත් ඒ දේ ඉතාම පහසුවක් වේවි. අද අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලැපරොස්කොපි ශල්‍යකර්මය පිළිබඳව. මේ ගැන කතා බහ කරන්නට අද නුගසෙවනත් එක්ක එකතු වෙනවා ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉන්දික රාමනායක සමග නිර්වීන්දන විශේෂඥ වෛද්‍ය සාලේ ජයතිලක මහතුරු දෙපළ අයිබෝන්. හොඳයි, මොකක්ද මේ ශල්‍යකර්මය? මම මුලින්ම රාමනායක වෛද්‍යතුමාගෙන් මේ ගැන දැනගන්නට කැමතියි. ලැපරොස්කොපි කිව්වම අදහස තමයි ලැපරෝ කියන්නේ උරස් කුහරය සමාන උදර කුහරය. ලැපරෝ කියවම උදරය තමයි අපි සංකේතවත් කරන්නේ. ස්කොපි කියන්නේ බැලීම. ඉතින් උදර කුහරය තුළ බැලීම මේවැනි කැමරාවක් භාවිතා කිරීමේ ඔබට පේනවා ඇති. මේක තමයි අපි පාවිච්චි කරන උපකරණය මෙම වෛද්‍ය ක්‍රමයේදී. දැන් මේ උපකරණයේ මේ කෙළවර තියෙනවා කැමරාවක්. ඉතින් මේ කෙළවරෙන් අපිට පුළුවන් උදර කුහරය තුළ සිදුවන දේවල් නැත්නම් උදර කුහරය ඇතුලේ තියෙන අවයව හොඳින් නිරීක්ෂණය කිරීමට ඉන් අනතුරුව කුඩා කැපුමක් යොදලා මෙවැනි උපකරණ මාර්ගයෙන් අපිට පුළුවන් ශල්‍යකර්මය සිදු කරන්න විශාල කැපුම් නොයොදා. ඒක තමයි ලැපරොස්කොපි ශල්‍යකර්මයකින් සිදු කරන්නේ. දැන් මේ ශල්‍යකර්ම වර්ගයේ තියෙන විශේෂත්වය මොකක්ද? දැන් යම්කිසි රෝගියෙක්ට මේ වගේ ශල්‍යකර්මයක් කරහා මොන වගේ පහසුවක්ද අත්පත් වෙන්නේ වෛද්‍යතුමා? ඔව්, අපි උදාහරණයකට ගමු. අපි හිතමු අවුරුදු 45ක කාන්තාවක් එනවා බඩේ අමාරුවක් එක්ක. වෛද්‍යතුමනි, මගේ බඩ රිදෙනවා දවස් දෙකක ඉඳන්. දැන් එහෙම ආපුවාම අපි අහනවා කොහෙද රිදෙන්නේ? මේ නාභියෙන් පල්ලෙහ දවස් දෙකක් එක දිගටම රිදෙනවා. ඊට පස්සේ අපි විවිධ ලේ පරීක්ෂණ සිදු කරනවා, ස්කෑන් පරීක්ෂණ සිදු කරනවා. ඊට පස්සේ ඔන්න අපිට එනවා යම්කිසි නිගමනයකට. සමහර වෙලාවට මේක උණ්ඩුක පුච්චේ දිමෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඩිම්බ කෝෂවල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, හරියටම දන්නේ නැහැ. ඒ අවස්ථාවේ අපි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් තීරණය කරනවා මොකක් හරි ඔපරේෂන් එකක් කරලා බලන්න මොකද්ද මේ ගැටලුව කියලා. මෙන්න මෙතනදී තමයි මේ ලැපරොස්කොපි කියන එක වැදගත් වෙන්නේ. අපිට විශාල කැපුමක් නොයොදා මෙම උපකරණය බඩ ඇතුළට දාලා හරියට බලන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා. අපි හිතමු දැන් මේ විශාල ශාලාවක් තියෙනවා. ඒ ශාලාව සම්පූර්ණයෙන් බඩුවලින් පිරිලා තියෙන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් දොරක් කැරලා බලනවා කොතනද මේ යම්කිසි බඩුවක් තියෙන්නේ කියලා. නමුත් තව පුද්ගලයෙක්ට පුළුවන් වහලේ සිදුරකින් මූණ ඇතුළට දාලා බලන්න. එයාට මුළු වපසරියම පේනවා එක වගේ. අන්න ඒක තමයි මේ උපකරණයෙන් සිදු කරන දේ. අපිට සෑම අස්සක් මුල්ලක් නෑරම ඉතා පහසුවේ මේ උපකරණය නිරීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන ස්ථානය හරියට අඳුනගෙන විශාල කැපුම් නොයොදා ඉතා පහසුවෙන් ශල්‍යකර්ම සිදු කරන්න පුළුවන්. මේ නිසා රෝගියාට ඉතාම පහසුවෙන් විශාල කැපුමක් නැතුව කැක්කුම අඩුවෙලා ශල්‍යකර්මයෙන් පසුව ඉතාම පහසුවෙන් ගෙදර යන්න පුළුවන්. දැන් ලැපරොස්කොපි ශල්‍යකර්මයේ තුලදී ජයතිලක වෛද්‍යතුමා කොහොමද මේ නිර්වින්දනය කිරීම කියන කාරණාව සිද්ධ වෙන්නේ? ඔව්, දැන් වෛද්‍ය රාමනායක ඩොක්ටර් කිව්වා වගේ දැන් මේ ලැපරොස්කොපි ශල්‍යකර්මයේදී අපි විශේෂයෙන් උදර කුහරේ කුහර ආශ්‍රිතව තමයි මේ ශල්‍යකර්ම සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට කුහර ආශ්‍රිතව ශල්‍යකර්ම කරේදී මේ අපි කතා කරන කුහර වටා මාංශපේශී ආවරණයක් තියෙනවා. ඉතින් මේ ශල්‍යකර්මය නිසි පරිදි කරන්න නම් මේ මාංශපේශීන් ලිහිල් වෙන්න ඕන. ඉතින් අපි මේකට යොදන නිර්වින්දන ක්‍රමය තමයි පූර්ණ නිර්වින්දනයේ මාංශපේශී ලිහිල් කිරීමක් සහිත. ඒක මාංශපේශී ලිහිල් කිරීමක් සහිත පූර්ණ නිර්වින්දනයකට රෝගියාට ලක්වෙන්න වෙනවා නිර්වින්දන ය අතින් ගත්තොත්. දැන් මේ ශල්‍යකර්මයේ සිද්ධ කලයින් අනතුරුව මොන වගේ වගකීමක්ද නිර්වින්දන වෛද්‍යවරයාට පැවරෙන්නේ? ඔව්, ඇත්තටම ඉතින් ලැපරොස්කොපි ශල්‍යකර්මයකට රෝගියෙක් යොමු වෙද්දී පස්සු ශල්‍යකර්ම සංකූලතා අඩුයි.
නිතදින්ම පොඩි කැපුමක් තියෙන. කැපුමක් කියවට සිදුරු තුනක් හෝ හතරක් තමයි හිතුවේ. එතකොට ඒ කැපුම් ආශ්‍රිත වෙන වේදනාව නිතදින්ම අඩුයි. එතකොට වේදනා නාශනය වේදනාව නැසීම පසු ශල්‍ය කර්මික වෙන ලොකු සංකූලතාවයක්. රෝගීන් ගොඩක් ඇත්තටම පොඩි චකිතයක් තියෙන ශල්‍ය කර්ම වලට ඉන්න ඔය හේතු හින්දා. එතකොට අපි මේ කීහෝල් සර්ජරි අපි මේ කරන ලැප්‍රොස්කොපි ශල්‍ය කර්ම වලදී ඒ සංකූලතාවයේ වේදනාව ඉතාම අවමයි. එක එකක්. එතකොට ඇත්තටම කැපුම කුඩා නිසාම එන තවත් සංකූලතා තියෙනවා. විශේෂයෙන් උදරය ආශ්‍රිතව විශාල කැපුම් නිසා නිතරම ශල්‍ය කර්මෙන් පස්සේ රෝගියාගේ ශ්වසනය හුස්ම ගැනීම අර වේදනාව නිසා බොහොම හිමිහිට වෙන්නේ. ලොකු හුස්මල් ගන්න නැහැ. ඉතින් එතකොට ඒක බලපාන්න පුළුවන් ශ්වසනයට. මොකද පෙනහල් යට තියෙන පෙනහල් කොටස් වල දියර තැන්පත් වෙලා එතකොට නියුමෝනියා වශයෙන් එළ මේ වගේ සංකූලතා බොහොමයකට මේ ලොකු කැපුම් ආශ්‍රිත වෙන වේදනාව මූලික වෙන්න පුළුවන්. ඉතින් ඒ වේදනා ඇත්තටම ඒ ශ්වසන පද්ධතිය ආශ්‍රිත සංකූලතා වගේම රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත සංකූලතාවත් අවමයි. ඉතින් නිර්වින්දනමේ වශයෙන් නැවත සිහි කැඳවීමේදී හා රිකවරි එකේදී එන සංකූලතා අඩුයි. ඒ නිසාම ශල්‍ය කර්මයකට පස්සේ අපි කියන හොස්පිටල් ස්ටේ, ඒ කියන්නේ මේ රෝහලේ රැඳී සිටින කාලය අනිවාර්යයෙන්ම ලැප්‍රොස්කොපි ශල්‍ය කර්ම වලට භාජනය වෙන රෝගීන්ගේ අවමයි. ඉතින් ඒක ලොකු ආසියක් රෝගියාගේ පැත්තෙන්. රාමනායක මහත්තයා, දැන් මොන වගේ රෝගී තත්ත්වයන් තුළදීද මේ ශල්‍ය කර්ම වර්ගය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ? උදර කුහරය ආශ්‍රිතව පතුවන ඕනෑම රෝගී තත්ත්වයකට අපිට ලැප්‍රොස්කොපි ශල්‍ය කර්ම සිදු කරන්න පුළුවන්. කොමන්ම නැත්තම් බහුලවම දකින දේවල් තමයි ගෝල් බ්ලැඩර් නැත්නම් පිත්තාශය ආශ්‍රිත ගැටලුවලදී. ඊළඟට උණ්ඩුක පුච්චය ආශ්‍රිත ගැටලු. ඒ දෙක තමයි අපි වැඩිපුරම දකින්නේ රෝගීන්ගේ. ඊට අමතරව ආමාශයේ, මහා බඩවැලේ, කුඩා බඩවැලේ ඇතිවන පිළිකා තත්ත්වවලදීත් මේ ඔපරේෂන් එක කරන්න පුළුවන්. තවත් ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරුන් සිදු කරන ඔවුන්ගේ සැත්කම් බොහොමයක්ම ලැපරොස්කොපි ආකාරයෙන්. දැන් මේ ශල්‍ය කර්ම විශේෂය තුළ යම් කිසි අවාසි සහගත තත්වයක් රෝගියාට ඇත්තෙම නැද්ද? එහෙම සාමාන්‍යයෙන් අවධානමක් තියෙනවද රෝගියාට? රෝගියාට අවධානම ඇත්තටම තියෙන්නේ යම් යම් මෙඩිකල් ප්‍රොබ්ලම්ස් නැත්නම් වෛද්‍යමය ගැටලු තියෙනකොට. සාලිය මහතයි ගැන කතා කරයි. අපේ පැත්තෙන් ගත්තොත් එහෙම ප්‍රධානම අවාසිය තමයි දැන් මා පෙන්වූ උපකරණය. මේක මිලියන 14ක් 15ක් විතර වෙනවා. ඊට අමතරව මේ ඔපරේෂන් එක කරන්න අවශ්‍ය යම් යම් උපකරණ තවත් තියෙනවා. මොකද ඒ ටිෂු ප්ලේන්ස් වල ඩිසෙක්ෂන් එහෙම කරන්න අවශ්‍ය දේවල් ඇත්තරම ඉතාම මිල අධිකයි. ඉතින් මිල අධික වීම නිසා සෑම ඉස්පිරිතාලෙකම සෑම රෝහලකම බහුලව මේ උපකරණය දකින්න නැහැ. ඒ වුණාට ශ්‍රී ලංකාව පුරාම බොහෝ බේස් හොස්පිටල් මූලික රෝහල් වල පවා දැනට මේ ලැප්‍රොස්කොපි ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා. ඒක නිසා ඒ අවාසිය තමයි පළවෙනිම දේ මුදල. දෙවනි දේ තමයි ඉතින් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා සහ නිර්වින්දන විශේෂඥවරයා මේ පිළිබඳ මනා අවබෝධයකින් ඉන්න ඕනේ. දැනට ලංකාවේ බිහිවන සීලුම විශේෂඥ වෛද්‍යවරුන් මේ පිළිබඳ මනා අවබෝධයකින් ඉන්නේ. දැන් මෙතුමා සඳහන් කරපු විදිහට මේ රෝගියාගේ තත්ත්වය, රෝගියාගේ රෝගී තත්ත්වය කොහොමද අවබෝධ කරගන්නේ? يعني මේ පරීක්ෂාව සඳහා මේ රෝගියා සුදුසුයි කියන කාරණේ කොහොමද වෛද්‍යතුමා අපි තීරණය කරගන්නේ? ඔව්, දැන් අපි මේ ලැපරොස්කොපි ශල්‍ය කර්ම සඳහා අපි භාවිත කරන නිර්වින්දන ක්‍රම ගත්තාම අනිත් නිර්වින්ද ක්‍රමයකට වඩා විශේෂ වෙන්නේ මේ ලැපරොස්කොපි ශල්‍ය කර්මයේදී භාවිත කරන විශේෂ දේවල් නිසා. නව අපි දන්නවා මේ උද්දර කුහරේ අපි ප්‍රසාරණය කරලා තියාගන්න ඕන ඔපරේෂන් එක මේ ශල්‍ය කර්මයේ පුරාවට. ඒකට අපි යොදා ගන්නවා යම්කිසි වායුවක්, ගෑස් එකක්. අපි පාවිච්චි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය වෙනවා වැඩි ශල්‍ය කර්මයේ පුරාවට. ඒක අපි සැලකිලිමත් විය යුතු එක කරුණක්. ඊට පස්සේ මේ උදර කුහරේ ප්‍රසාරණය කරගෙන සිටීම නිසා මේ ශල්‍ය කර්මයේ පුරාවට ඒ දැන් අපි බඩ ගොඩක් ඉදිමිලා තිබුණොත් අනිවාර්යයෙන් අපේ ශ්වසනයටයි රුධිර සංසරණ පද්ධතියට යම්කිසි බලපෑමක් වෙනවා. ඉතින් ওই බලපෑම් තුන ගැන අපි සැලකිලිමත් වෙලා ඉන්න ඕනේ. ඉතින් රුධිර සංසරණ පද්ධතියේ හා ශ්වසන පද්ධතියේ ඊටාම දැඩි ආබාධ තියෙන අයගේ
සමහර වෙලාවට අපිට මේ උපක්‍රමය ලැප්‍රොස්කොපි ශල්‍යකර්මය කරගන්න කරන්න බැරි වෙනවා. මොකද ලැප්‍රොස්කොපි ශල්‍යකර්මය අතරතුරදී ඒ පද්ධතිවලට නිතැතින් මෙන බලපෑම හින්දා ඒවා දුර්වල නම් ඒ කියන්නේ ඒ වගේ අයට පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙනවා. සමහරලාට මේ ශල්‍යකර්මයට සුදුසු නොවන්න ඉඩ තියෙනවා. ඒ වගේ දැඩි ශ්වසන සහ රුධිර සංසරණ පද්ධතිය ආබාධිත තියෙන අයට සාමාන්‍යයෙන් මේ වගේ පරීක්ෂාවක් සිද්ධ කරගන්නකොට යම්කිසි වයස් සීමාවක් එහෙම තියෙනවද වෛද්‍යතුමා? ඉතාම කුඩා දරුවන්ට ලැපරොස්කොපි ගැලපෙන්නේ නැහැ. නමුත් කුඩා දරුවන්ට අවුරුදු 2-3කට පස්සේ ඒ දරුවන්ට විශේෂ ලැපරොස්කොපි ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 10න් පස්සේ මේ වගේ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඒක වයස් සීමාවක් සඳහන් කරනවට වඩා ඒ රෝගියාගේ තියෙන ශක්්‍යතාවය නැත්තම් ඔපරේෂන් එකට මූණ දීමේ හැකියාව තමයි බලපාන්නේ. ඉතින් කුඩා මායට බැරි මේ ඉන්ස්ට්‍රුමන්ට් දැන් ඔය දැක්කම පේන්නේ නැති දිගයි. ඉතින් කුඩා දරුවෙට ඒක දාන්න ටිකක් අමාරුයි. ඒ සඳහා විශේෂ උපකරණ තියෙනවා. ඒ අර ලැප්‍රොස්කොපි කියන මේ ශල්‍යකර්මය සියලු වයස් සීමාවන්ට කරන්න පුළුවන් කියලා අපිට පොදුවේ කියන්න පුළුවන්. සමහර විට දැන් මේ වගේ පරීක්ෂාවක් වෙනුවෙන් මුහුණ දෙදි වෛද්‍යතුමා රෝගියා තුළ කිසියම් චකිතයක් ඇති වෙන්න පුළුවන්, බියක් ඇති වෙන්න පුළුවන් මේ සම්බන්ධව පෙර අවබෝධයක් නැති නිසා. එවැනි අවස්ථාවල මේ පරීක්ෂාව සිද්ධ කරන ආකාරය පිළිබඳව රෝගියාට යම් කිසි දැනුවත් කිරීමක් සිද්ධ කරනවද කාර්ය මණ්ඩලයේ විසින්? අනිවාර්යයෙන්ම. ඇත්තරම මම තමයි ඒක කරන්නේ. මම හෝ ඊට අදාළ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා මේ ශල්‍ය කර්මය ඕපන් ඔපරේෂන් හෝ ලැපරොස්කොපි කියන මාර්ග දෙකෙන්ම කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි තියෙන වාසි, මේවා තමයි තියෙන අවාසි කියලා අපි ඔහුට කියනවා. මම නම් රෙකමෙන්ඩ් කරන්නේ, මම නම් අනුමත කරන්නේ ලැපරොස්කොපි. උදාහරණයකට අපි හිතමු රෝගියට තියෙනවා ඇපෙන්ඩිසයිටිස් කියන රෝගී තත්ත්වය. මීට වසර 7-8කට ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න කාලෙදී සියලුම ඇපෙන්ඩිසෙක්ටමි ඔපරේෂන්ස් කරේ ඕපන්. එතකොට අපි මේ අවස්ථාවේදී දරුවාට කියනවා සහ දෙමව්පියන්ට දැන් අපිට අලුත් ක්‍රම තියෙනවා. මෙන්න වාසි මෙහෙම කරොත් එහෙම ඉතා ඇහැට නොපෙනෙන ආකාරයේ ඉන්සිෂන් එකක් එන්නේ. ඊට අමතරව සමහරගේ ඇපෙන්ඩික්ස් එක තියෙන්න පුළුවන් බඩේ උඩින්. එතකොට අපි බඩේ යටින් ඔපරේෂන් එක දාලා කරනකොට අවසානයේදී ශල්‍ය වෛද්‍ය විශේෂඥ දැනගන්නවා මේ වෙන කොහෙවත් තියෙන්නේ. එතකොට ඒ කැපුම අපිට සෙන්ටිමීටර් 4 පළවෙනි කැපුම සෙන්ටිමීටර් 10 වෙනවා ඔපරේෂන් ඉවර වෙනකොට. එවැනි අවාසි තියෙනවා. ඉතින් ඒ පිළිමද මනාව දැනුවත් කරාම කවදාකවත් රෝගීන් අපිට බැහැ කියන්නේ නැහැ. වෛද්‍යතුමා දැන් මේ පරීක්ෂාව සිද්ධ කරන අතරතුරේදී යම්කිසි අවස්ථාවක මේ පරීක්ෂාව සිදු කරලා අවසන් වුණාට පස්සේ නැවත සිහි කැඳවීමේදී යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන් අවකාශයක් තියෙනවද? ඉතාම කලාතුරකින් අපි කියනවා ගෑස් එම්බලිසම් කියලා. අපි අර උදරගෝරේ ප්‍රසාරණය කරලා තියාගන්න භාවිත කරන වායුව සමහරවිට රුධිර සංසරණ පද්ධතියට අධික ලෙස අවශෝෂණය වුණාම එන්න පුළුවන් අවස්ථා බොහොම ඉතාම කලාතුරකින් එන්නේ. දැන් අපි සංකූලතා ගැන කතා කරනකොට වඩා සංකූලතායි ඒකේ තියෙන වාසි දෙක අපි තරාදියක දාලා බැලුවොත් වාසි ඉතා වැඩි. ඒ හින්දා ඇත්තටම මේ අර අපි අර කියන හොස්පිටල් ස්ටේ එකයි පසු ශල්‍යකර්ම සංකූලතාවල අවම බවයි නිසා අනිවාර්යයෙන්ම විවෘත කිරීමකින් කරන ශල්‍යකර්මයකට වඩා ලැප්‍රොස්කොපි එකකින් කරන ශල්‍යකර්මයේදී තියෙන වෛද්‍යමය සංකූලතා අවමයි. අපි අද කතාබහ කළේ ලැපරොස්කොපි පරීක්ෂාව පිළිබඳව. මේ පිළිබඳව ඔබට වැඩිදුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් තිරේ දිස්වන දුරකථන අංකයට කතාබහ කරන්නට පුළුවන්. හේමාස රෝහල සූදානම් ඉන්නවා මේ පිළිබඳව ඔබට අවශ්‍ය කරන නිවැරදිම තොරතුරු ලබා දෙන්නට. අපි අද මේ විශේෂාංගය ඔබ වෙත ගෙනාවේ හේමාස රෝහලේ අනුග්‍රහයෙන්. මේ ස්තුතිවන්ත වෙනවා වෛද්‍යවරු දෙපළටත් අද මේ කරුණු කාරණා පිළිබඳව අපව දැනුවත් කළාට. අයිබෝ.